අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම නොසලකා කටයුතු කර ඇති බවටත් පසුගිය රජයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කරන බවටත් පසුගිය බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි ලෙස සාකච්ඡාවට ලක් වුණා. එහිදී අදාළ කාරණා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරුණේ පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. එම වාර්තාවට අනුව අද දිනේදී ඕනෑම තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායකත්වයට අවසර ලබා දුන්නා. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අද තීරණාත්මක දිනයක් ලෙස සැලකුණු අතර ඔහුට සෙත්පැතීමේ අරමුණින් භික්ෂූන් වහන්සේ පිරිසක් අද පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වෙත වැඩම කළා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය නියෝජනය කරන උන්වහන්සේ පැමිණෙන අවස්ථාවේ අමාත්‍යවරයා එහි නොසිටි අතර භික්ෂූන් වහන්සේ අමාත්‍ය කාර්යාලය තුළ සෙත් පිරිත් සජ්ජායනය කළා. එතුමා රජයේ සිටිය යුතු බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එතුමාට අසාධාරණයක් නොවන විදිහට ගරු අග්‍රාමාත්‍යතුමාත් ගරු ජනාධිපතිතුමාත් කටයුතු කරයි කියන විශ්වාසය පොදුවේ මහා සංඝරත්නයේ සිත් තුළ තිබෙනවා. එතුමාට බුද්ධ ශාසනය පමණක් ලබා දුන්නොත් ඔබ වහන්සේලා කැමති වෙනවද? මම හිතන්නේ ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙයි. අධිකරණ අමාත්‍යවරු දැරිය යුත්තේ සර්ව සාධාරණ පුද්ගලයෙක් බව තමයි අපි කියන්නට ඕනේ. අගමැතිතුමා විශේෂයෙන්ම සඳහන් කරනවා ලිච්ඡවි පාලනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ලිච්ඡවි ප්‍රතිපත්ති මොනවද කියන එක ওই නවක മന്ത്രിවරුන්ට උගන්වන්න වෙනවා කියන එක බව අපිට පැහැදිලි කරන්න වෙනවා. මේ අතර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඉන්පසු අද පස්වරුවේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. මා පිළිබඳව ප්‍රශ්න මතු වුණා. තුමාට අද වෙනකොට උත්තරයක් දෙන්න යෝජනා වෙලා තිබුණා. එහෙම උත්තරයක් ඇවිල්ලා නැති බව තමයි අපේ ගෲප් එකට සභාපතිවරයා ඇඟෙව්වේ. ඒ සම්බන්ධයෙන් උඩ බුදුමල කොහොමද කරන්නේ? මට කරන්න දෙයක් නැහැ. නායකත්වයේ මොකක් හරි කරන දෙයක් කරાવી. අගමැතිතුමායි සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිචාර ඇති දැක්කේ? අගමැතිතුමා ඇහුවා මල්ලික අමතුමාගෙන් ඒක ආවද කියලා. මල්ලික අමතුමා කිව්වා ඇවිල්ලා නැහැ කියලා. විජේදාස රාජපක්ෂ මහත්තයාගේ විමසීමක් හිතනදි කරේ නැද්ද? ඔහු හිටියේ නැහැ මං හිතන්නේ. මං දැක්කේ නැහැ ඔහු ඉන්නවද කියලා. අපිට නම් අධිකරණ අමාත්‍යවරයාට සුවිශේෂ විශ්වාස භංගයක් නැහැ. ඒක වැඩිපුරම මතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඔය අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධ ඇවන්ගාඩ් සිද්ධියට අදාළ කරන පසුබිම කියෙද්දිත් ඔයගොල්ලෝ සද්ද නැතුව හිටියා. බැඳුම් කර සිද්ධියට අදාළව ගත්තාම මහ බැංකු අධිපතිවරයාත් ඔහුගේ බෑන් ඕනු රවිකරණාරක් මහත්තයා ආදී විශාල පිරිසක් ගැන අපිට තියෙනවා ප්‍රශ්න. ඔය ඔක්කොම ඉල්ලාස් වෙනවා. එතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියට අපක්ෂපාතිය කටයුතු කරලා තියෙනවා. ඒක සමහර එක්සත් ජාතික පක්ෂයට හරි නෑ. මොකද ඒගොල්ලෝ ආයේ පලිගන්න. මේක පලිගන්න ආණ්ඩුවක්. මේ යහපාලනයක යමපාලනය. මේ පලිගැනීම තමයි මේ ප්‍රතිබලයක් හැටියට තමයි අද මං උසාවියේ. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියනවා මට නීතිර බෙඩින් කිසිවක් කළ නොහැකි. එතකොට කියනවා ඔබ නීතිර බෙඩින් කටයුතු කරන්න බැරි නම් අස්තලා ගෙදර ඵලයක් නැත්තම් විශ්වාස භංග යෝජනාවක් ගේනවා කියලා. විශ්වාස භංගය ගේන්න අපේ ඉල්ලීම එකයි. විශ්වාස භංග යෝජනාව දිනුවත් අපි දිනුම් පෙරදුනත් අපි දිනුම් ආණ්ඩුවට වෙන්නේ මග හිටියොත් ඕනසි ගෙදර ගියොත් අඹුනසි කියන කාරණය. ආණ්ඩුවේ නැමැතිවරේ නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ කරන්න ගියොත් අගමැති ජනාධිපති කියන විදිහට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තම් ඒ අමැතිවරේ ඉල්ලාස් වෙන්න. බෙල්ලාස් වෙන්න ඕනේ අරිමන සෞඛ්‍ය අමැතිවරයා. ඩෙංගුවේ මරණ ප්‍රමාණය 300කට වැඩි. ඩෙංගු මර්ධනය කරගන්න බැරි සෞඛ්‍ය අමැතිවරයා මොකද කියන්නේ? රාජපක්ෂවල දඬුවම් දෙන්න විශේෂ අධිකාරියක් ගේනවා. එදා කැබිනට් මණ්ඩලයේදී මම මේක ප්‍රකාශ කරාම ජනාධිපතිතුමා නුව හිටපු නීතිපතිතුමා ඉන්නවා කිලක් මාර්කට. එතුමා පෑදිලිවම කිව්වා මේ නඩුව අහන්න විශේෂ අධිකරණ ගේන්න අමාරු තමයි. මේ තියෙන උසාවිය වෙනමම පත් කරොත් මේ නඩු දිනවත 17 මාස 3ක් යනකොට මෙස්සියලු නඩුව අවසන් කර දැගේ සෞදුරු. එතකොට ওই තයිවාන් රහණ පක්ෂ හදන පොහොට්ටුව කිසි දවසක පිටින් නෑ සෞදුරු මතක තියාගන්න. උද්‍යාධිකාරී සභාවෙන් එයාට විරුද්ධව චෝදනාව ගෙනාවම එයාට ගිය අතවත් උස්ස ගන්නට බැරි වුණා. එයාට එයා වෙන්නේ ද්‍රෝහින් එක්ක රට කාපු මිනි මරපු රටේ මංගොල්ල කාපු ඒවුන් එක්ක මේ ආණ්ඩුවෙන් යන්නට අපි එකක් ඇලවලයි උන් එක්ක යන්නේ කියල අපි ඉතුරු ටික අපිට ඕන තරම් බහුතරය දෙනවා. අපිට තුනෙන් දෙකකට වඩා දෙනවා. අපිට පුළුවන් හොඳ මිනිස්සු තව විපක්ෂයෙන් ගන්න. මේ වගේ කාල කණ්ඩි දෙන්න දෙන්න මට පස්සේ පක්ෂ ස්ථාවරය මොකද්ද කියලා කියන්න පුළුවන්ද? මම තුමා සම්බන්ධ විජේදාස මහත්තයා දැන් ඉන්නේ.